මේ රුපියල මෙහෙම ශක්තිමත් වුණේ කොහොමද? මේක ජිල් මාට් එකක්ද? මේක වංගුවක්ද? රුපියල ශක්තිමත් වීම අපේ රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද? රුපියල ශක්තිමත් වුණා කියන්නේ අපේ ආර්ථික අර්බුදයෙන් ගොඩාවා කියන එකද? දැන් ඩොලරයට මොකද වෙලා තිබෙන්නේ කියලා ඔබ බොහෝ දෙනෙක් අහන ඉඳ. ඒතොර ඇමතුමා මේ අවස්ථාවේදී රජය විදිහට මේ වෙනුවෙන් මැදිහත් වීමක් කරලා තිබෙනවද? දැන් ඩොලරේ වේගෙන් කඩාවැටීමක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් මේක මේ ගානේ තියේයිද? මොකද අපිට ෆිච් රේටින් එක කියන ගාන ඔවුන්ගේ ප්‍රවෘත්ති වල යන එක ගාන ජනතාව බය වෙලා ඉන්නවා. මේකක්වත් අහඹ සිදුවීමක් මේ අපි විශ්ව නිර්මාණය කළ දේවල්වත් නෑ. මේ මාස කීපයක සිට දැඩි ව්‍යායාමයක් ගත්තා මේ රටේ ආර්ථිකය යම් තැනකට ගේන්න. දැන් අපි කියනවා අපේ විදේශීය ප්‍රේෂණ ගියවුරුද්ද සාපේක්ෂව 60%, 67% වැඩි වෙලා තියෙනවා ජනවාරි මාසේ බැලුවොත්. සංචාරක පැමිණීමත් ඒ වගේ. මේ ඔක්කොම අපිට ඩොලර්ස් එන දේවල්. ඊළඟට අපි අපේ වියදම් අපි පහුගිය අගෝස්තු මාසේ 23 වෙනිදා මේ රටට කරන ආනයනයන් 1500ක් විතර නැවැත්තුවා. තාමත් 600ක් අපි නවත්තලා තියෙනවා. මේ ඩොලර්ස් ඉතුරු කරගන්න. ඉතින් දැන් අපි 1.7ක් වෙලා තිබුණු සංචිතය ඩොලර් බිලියන දැන් 2.2කට ඇවිත් මේ ඔක්කොම යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් අසීරු වැඩපිළිවෙලක් දැන් අපි පිටරටින් ගෙනෙන ද්‍රව්‍යයක් කර නවතපුවාම දහස් ගාණක් ලොකු ප්‍රශ්නයක් රටේ ඇති වුණා කොහොමද අපි මේ කටයුතු කරගෙන යන්නේ එතන ගොඩාක් අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය දේවල් තිබුණා අපි පොල් මැදේපව රටින් ගෙනල්ලා තිබුණා සරුංගලේ රටින් නමුත් එතන තිබුණා අපේ කෘෂිකර්මයට අවශ්‍ය දේවල් අපේ සංචාර විශේෂ සංචාර කර්මාන්තය ධීවර කර්ම අපි වරින් වර නිදහස් කරා නමුත් ඒ ලොකු අසීරුව පීඩනය දෝෂාරෝපණය දරාගෙන රජයේ යම් යම් පියවර ගත්තා ඒ තුළ යම් කිසි ආකාරයකට අපේ පැත්තකින් අපේ මේ සංචිත වර්ධනයක් වුණා අපිට වැඩිපුර ඩොලර් එන්න පටන් ගත්තා දැන් මේක ලොකු තව ආර්ථිකයට එහා ගිය දේශපාලන අභියෝග මම දැක්කා ඊයේ පෙර දැනකටත් සමහර අය කියනවා මේ විදේශයේ ඉන්න අපේ ප්‍රේෂණ එවන සහෝදරයින්ට මේ වෙලාවෙ එවන්න එපා මේ වෙලාවේ ඩොලර් එක අගේ ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් හැබැයි මේ මැද්දේ රජයේ හැටියට අපි ලොකු ධෛර්යයකින් මේ කාරණාවට මුණ දීලා ආර්ථික විද්‍යාඥයින් විශේෂයෙන් හරි කියලා කියන දේ අපි කරන්න ලොකු උත්සාහයක් ගත්තා ලොකු අභියෝගයක් මැද්දේ මේ එකක්වත් ඒ ගත්ත පියවරවන් ජනප්‍රිය නැහැ ජනතාවට අමාරුයි ප්‍රශ්න පීඩනය වැඩි හැබැයි ඒ ගත්තේ වගේ මම දකිනවා යම් කිසි සුවිශේෂී මේ ධනාත්මක කරුණු කිහිපයක් මේ සතිය තුළ අපිට දැක ගන්න ලැබුණා ඒක ප්‍රධාන කරුණක් තමයි රුපියල ප්‍රමාණයකින් ශක්තිමත් වීම කියලා මම දකිනවා